ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙසේ වදාළසේක. එක් ධනවතෙකුට ගබඩාකාරයෙක් සිටියේය. ඒ ගබඩාකාරයා ඔහුගේ වස්තුව නාස්ති කරති ඔහුට පැමිණිලි ලැබිණි. එවිට ඔහු ඒ ගබඩාකරු කැඳවා, ඔබ ගැන මට ආරංචි වන මේ කාරණය කුමක්ද? ඔබේ ගබඩාකාර නිලේ පිළිබඳ අයවැය මට බාර දෙන්න. මින්පසු ඔබට ගබඩාකාර නිලය දැරිය නොහැකියයි කීය. ගබඩාකාරයාද, මාගේ ස්වාමියා ගබඩාකාර නිලයෙන් මාස්ක් කරන්නට යන නිසා මම කුමක් කරම්ද? බිම් කෙටීමට මට ශක්තිය නැත. හිඟා කෑමට ලැජ්ජාවෙමි. ගබඩාකාර නිලයෙන් මාස්ක් කළ විට මිනිසුන්ගේ ගෙවල්වල ඉඳුම් හිටුම් ලබා ගැනීමට කළ යුතු දේ මම දනිමි. සිතින් සිතා ගත්තේය. මෙසේ ඔහු තම ස්වාමියාගේ නායකාරයන් එක් එක්කිනා බැගින් කැඳවා පළමුවැනියාට කතාකොට, මාගේ ස්වාමියාට ඔබ කොපමණ ණයදැයි ඇසීය. තෙල් පීප සියකැයි ඔහු කීවේය. ගබඩාකාරයා කතාකොට, ඔබේ බිලගෙන වහාම හිඳගෙන පණසක් කියා ලියන්නේ ඔහුට කීය. තවත් කෙනෙකුගෙන් ඔබ කොපමණ ණයදැයි ඇසීය. තිරිඟු පුසල් දහසකැයි ඔහු කීය. ඔබ බිලගෙන 800ක් කියා ලියන්නේ ඔහුට කීය. ඒ වංචනික ගබඩාකාරයා එතරම් ශූර නුවණින් ක්‍රියා කළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කළේය. මන්ද ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ සිය කටයුතු සම්බන්ධයෙන් ශූර නුවණැත්තෝය.